මං හිතුවා අදත් ඔයගොල්ලන්ට අම්මෝ ගැන කෑමක් අරන් එන්න ඕන කියලා. අද අම්මා හදන්නේ චිකන් කරි එකක්. මේ චිකන් කරි එක වෙන දවසට අපි ගෙදර කන්නේ චිකනුයි බතුයි විතරයි. මොකද ඒ චිකන් කරි එක ඒ තරමට රස හින්ද. එහෙනම් බලමු අම්මා කොහොමද මේ ටික හදාගන්නේ කියලා. අම්මා ගෙදර වේලලා හදාගත්ත මිරිස් කෑලි ටිකකුයි තුන පහ කුඩු ටිකකුයි මේ වගේ කපලේ බෙද ගන්නවා. ඒ ටික මෙන්න මේ වගේ කළු පාටක් වෙනකම් බෙද ගන්න ඕන. ඊට පස්සේ ඒ ටික කුඩු කර ගන්නවා. අද මෙතනදී අපි චිකන් කිලෝග්‍රෑම් එකක් අරන් තියෙනවා. ඒ චිකන් ටික මේ වගේ පොඩියට තමයි කපා ගන්නෙ. මොකද ඒ විදිහට කපා ගත්තම චිකන් වලට දාන ලුණු, ගම් මිරිස්, තුන පහ මිරිස් මේ දේවල් හොඳට අල්ලන නිසා. ඉතින් ඒ ටික පොඩියට කපාගෙන ඒකට ලුණු ගෙඩියකින් භාගයක් වගේ මේ වගේ දාගෙන අමු මිරිස් ටිකක් ඒ ටික දාලා තියෙනවා. ඊට පස්සේ අපිට මේකට තව අවශ්‍ය වෙනවා තක්කාලි ගෙඩියක්, ලුණු ගෙඩි භාගයක්, ඉඟුරු සුදු ලුණු, ඒ දේවල් ටික තලාගෙන තියෙනවා. ඊට පස්සේ රම්පෙ කරපිංචත් ඕන වෙනවා. ඊට පස්සේ අම්මා ඒකට අවශ්‍ය මිරිස් තුන පහ වර්ග ටික දාගන්නවා. මෙතනදී අපි බැදපු මිරිස් තුන පහ තේ හැඳි හතරක් වගේ එකතු කරනවා. ඊළඟට කහ තේ හැඳි එකක් වගේ එකතු කරගන්නවා. ඊළඟට අම්මා පාවිච්චි කරන්නේ ලුණු කැට. ලුණු කැට තමයි පාවිච්චි කරන්නේ. ලුණු කැට ටිකකුත් අම්මගේ හිතේ ප්‍රමාණයට ගන්නවා. තේ හැඳි එකමාරක් වගේ. ඊළඟට ගම් මිරිස් තේ හැඳි දෙකක් වගේ දාගන්නවා. මේ ඔක්කොම ටික දාගෙන මේ ටික හොඳට අනා ගන්නවා. අපි චිකන් ටික පොඩියට කපාගත්තු එකෙන් ඒකට හොඳට මේ ලුණු, ඇඹුල්, මිරිස් දේවල් හොඳට අල්ලගන්න පුළුවන්. අනිත් දේ තමයි ගෙදර අපට පුළුවන් නම් මිරිස් තුන පහ වර්ග ටික හදාගන්න. ඇත්තටම කෑම ගොඩක් රසයි. අපි කඩෙන් ගන්නවට වඩා ඒ වෙනස හොඳට තේනවා ගෙදර හැදුවට පස්සේ. ඉතින් අම්මා නම් කොහොමත් කෑම වලට දාන මිරිස් තුන පහ වර්ග ගෙදරදිම තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි රම්පෙ කරපිංච ටිකකුත් තියාගත්ත ලුණුයි සුදු ලුණුයි ඉඟුරු ටික. ඊළඟට මැටි හට්ටි තමයි හදන්නේ. ඒ වගේම අම්මා ලිපේ තමයි හදන්නේ. ඉතින් ලිපේ හදන මස්කරි එක ගොඩාක් රසයි. හට්ටිය ටිකක් රත් වේගෙන එද්දී අම්මා එකට තෙල් මේස හැදි දෙකක් වගේ දාගෙන ඒ ටික පොඩ්ඩක් රත් වෙන්න තිබ්බා. අනිත් දේ තමයි මේ පොල් තෙල් ලුණත් අම්මා ගෙදරදී තමයි හදාගන්නේ. ඒකෙන් හොඳ රසයක් කෑම වලට එකතු වෙනවා. ඒ වගේම පිරිසිදු පොල් තෙල් ගෙදර හදාගන්න නිසා. අනිත් දේ තමයි කෑම වලට ගුණයකුත් එකතු වෙනවා. ඊළඟට තෙල් ටික රත් වෙද්දී අම්මා ඒකට රම්පෙ කරපිංච ටික, ලුණු ටික, සුදු ලුණු, ඉඟුරු මේ දේවලුත් එකතු කරලා ටිකක් තෙලේ බෙද ගන්නවා. අම් චිකන් කරි එක හදද්දී පොල් කිරි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් වතුරෙන් තමයි චිකන් එක හදන්නේ. අනිත් දේ තමයි චිකන් එක හදද්දිත් ගොඩාක් කුල්බඩු පාවිච්චි කරන්නෙත් නැහැ. මොකද ඒකෙන් චිකන් එකේ තියෙන රස ඒ විදිහට ගන්න ඕන නිසා ලොකු කුල්බඩු වර්ග පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අවශ්‍ය අපි දන්න දේවල් ටික තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකෙනුත් මං හිතනවා ඒ චිකන් කරි එක ගොඩාක් රස වෙනවා ඇති කියලා. ඊළඟට අම්මා ඒ ටික බැදුනා ඉවරනාට පස්සේ ඒකට අපි කොටාගත්තු ඉතිරි මිරිස් ටිකෙන් තේ හැඳි තුනක් වගේ දාගෙන ඒ ටිකත් පොඩ්ඩක් තෙලේ බෙද ගන්නවා. ගොඩාක් වෙලා නෙමෙයි, පොඩි වෙලාවක් ඒ ටික බෙද ගන්නවා. මොකද අපි මේක කබලේ බෙදලා ගත්ත නිසා ගොඩාක් වෙලා අපි තෙල් ටික කර කරගන්නේ නැහැ. ඊට පස්සේ අපි මැරිනේට් කරගත්තු එමුනම් අතගාලා තියාගත්තු චිකන් ටික ඒකට එකතු කරනවා. එකතු කරලා පොඩ්ඩක් ඒ ටික එහාට මෙහාට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඒ ටික කවලම් කරලා භාජනයේ තිබුණු ඉතිරි මිරිස් ටිකත් පොඩ්ඩක් හොදගෙන ඒ ටිකත් චිකන් එකට එකතු කරගන්නවා. මේ වගේ චිකන් කරි එකක් අපි ගෙදර හදද්දී සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර හොදි තියලා තමයි හදාගන්නේ.
මොකද දවල්ට චිකන් උයි බතුයි කාලා රැට රොටි එහෙම කන්න ඕන වුණොත් අපි ඒ නිසා ටිකක් වැඩිපුර චිකන් හොදි ටික හදා ගන්නවා. ඊළඟට චිකන් වල තියෙන මේ වතුරෙම ටිකක් ඒ ටික තඹගෙන තමයි වතුර එකතු කරන්නේ. ඒ ටික පොඩ්ඩක් අවලං කර කර මේ වගේ චුට්ටක් අවලං කරනවා. ඔගලට පේනවා ඇති මේකෙත් වතුර ටිකක් දැන් හොඳට උණලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වාජනේ කියන්නේ මැටි හට්ටියේ උඩට ප්‍රමාණයට හිටින විදියට වතුර ටිකක් එකතු කරගන්නවා. ඊළඟට චිකන් ටික ටිකක් තැම්බෙන්න පියනකින් වහලා විනාඩි 20ක් වගේ තියාගන්නවා. දැන් මේ චිකන් හොදි ටික හොඳට ටිකක් නටාගෙන එන්නේ. දැන් චිකන් එක තැඹිලා හොඳට තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒකේ තියෙන පාට වගේම මේ තියෙන තෙරු පාට වගේ. දැන් ඔන්න චිකන් කරි එක හරි. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝවට කැමති වෙන්න ඇති කියලා. ආයෙත් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.